2016 පෙබරවාරි මාස 23 වන දින සිට මැගසින් බන්ධනාගාරයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රඳවියන් ආහාර වර්ජනයක නිරත වෙලා හිටිය 13 දෙනෙක් මේ 13 දෙනා අද දින උපවාසය අත්හැරියා විශේෂයෙන්ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු ගරු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමාගේ මැදිහත්වීමෙන් තමයි මේ උපවාසය නතර කරන්න තීරණය කරේ රැඳවියෝ විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඔවුන්ගේ නඩු කටයුතු කඩිනමින් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ගරු අමාත්‍යතුමා විසින් දැනුම් දුන්නා රැඳවියන්ට මේ පණිවිඩය අද දින පස්වරු දෙකට පමණ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා මැගසින් බන්ධනාගාරයට ගොස් රැඳවියන්ට දැනුම් දීමෙන් පස්සේ රැඳවියන් තීරණය කර මේ දවස් ගණනාවක් ආහාර වර්ජනය සිටි රැඳවියන් නැවත ආහාර ලබාගෙන සුපුරුදු පරිදි කටයුතු කරන්න. ඇත්තරම් මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිනවා. ඉතින් ඒ කටයුතු මම හිතන්නේ ඉදිරියේදී කඩිනම් කරලා ඒගොල්ලන්ට යම්කිසි සහනයක් ඒ නඩු කටයුතු ඉක්මන් කිරීමේ කටයුත්තක් සිදු කරනවා ඇතයි බලාපොරොත්තු වෙනවා. මේගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය අපි 23 වෙනිදා ඉඳන්ම අපි නිරන්තරම්ම අධීක්ෂණයට ලක් කරා. විශේෂයෙන් බන්ධනාගාර වෛද්‍යවරයා දෛනිකව මේගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටියා. විශේෂයෙන් ඇතම් අවස්ථාවල ඒගොල්ලෝ ටිකක් රෝගාවතුරු වුණාම අපි වෛද්‍යවරයා ප්‍රතිකාර ලබා දුන්නා බන්ධනාගාර රෝහලේ මගින්. ඒ අනුව මේ වන විට රැඳවියෝ කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. විශේෂයෙන් අද දින උදේ ඒගොල්ලෝ අධිකරණය වෙත ඉදිරිපත් වෙලා නැවත බන්ධනාගාර වෙත අරගෙන ඇවිල්ලා තියෙනවා. මට නම් එහෙම දෙයක් මේ ආරංචියක් ලැබිලා නැහැ. නමුත් කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශය මත තමයි අපි බන්ධනාගාර රැඳවියන් මේ උසාවි වලට ඉදිරිපත් කරන්නේ.